Sri Lanka's most powerful news brand. පොල් සඳහා රුපියල් 75ක උපරිම පාලන මිලක් පැනවීමට රජය අවධානය යොමු තිබෙනවා. පොල් වගා කිරීමේ මණ්ඩලය ප්‍රකාශ කළේ එය මේ සතිය තුල ක්‍රියාවට නැංවෙනු ඇති බවයි. පසුගිය දරසු ජීවන වේදම් කමිටුවේදී ඉහළ යන පොල් මිල පාලනය සඳහා පාලන මිලක් පැනවීමට තීරණය කළ බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල මහතා සඳහන් කළා. ඔහු කියා සිටියේ ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීමේ කටයුතු මේ වන විට පාරිභෝගික සේවා අධිකාරිය මගින් සිදු කරමින් පවතින බවයි. මේ දිනවල වෙළඳපොලේ පොල් ගෙඩියක් රුපියල් 110ක් වැනි ඉහළ මිලකට අලෙවි වෙනවා. මේ පිළිබඳව අද පැවැත්වෙන ජීවන වේදම් කමිටුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ගැනීමට නියමිතයි. කැබිනට් කමිටුව සාකච්ඡාවෙන් පස්සේ පොල් මිල පාලන කිරීම සඳහා පාලන මිලක් යොදවන්න තීරණයක් ගත්ත රුපියල් 75ක් ඉදිරි කාලය තුළත පාරිභෝගික සේවා අධිකාරිය මගින් මේ ගැසට් පත්‍රය ප්‍රකාශ කරයි. ඊට පස්සේ සිල්ලර වෙළඳපොලේ රුපියල් 75කට වඩා කිසිදු පොල් ගෙඩියක් විකිණීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේක මම හිතන්නේ පාරිභෝගිකින්ගේ සුරැකීම සඳහා ගත්ත පියවර හොඳ පියවරක් කියලා හිතන් අපි හිතනවා. පොල් අලෙවි කිරීමෙන් අතරමැදියන් අධික ලාභයක් උපයා ගන්න බව දැනට වෙළඳපොලේ පොල් හිඟයක්ද මවාපා ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළා. පෙළ 110කට 100කට සමාන පොල් පිටක් තිබුණා 80කට. නමුත් ඒකට සමාන්තර මිලක් ගොවීන්ට අතට එන්නේ පොල් වගාකරුවන්ට අතට එන්නේ නැහැ. ඒක මික්සින ඉතාමත්ම නරක දේ. දැන් අපි ගත්තොත් එම් පොල් ලොරියක පොල් ගෙඩි 8000ක් පටවන්න පුළුවන්. සාමාන්‍ය ඊට වඩා අඩු ලොරියක පොල් ගෙඩි 6000ක් 7000ක් අතර ප්‍රමාණයක් පටවන්න පුළුවන්. ඒතර මේ එක තොග වෙළෙන්දෙක් සාමාන්‍ය පොල් තියෙන ප්‍රදේශයක ඉඳන් කොළඹ සදාසන් ප්‍රදේශයකට පොල් 8000ක් අරගෙන ආවොත් එහෙම ඔහු රුපියල් 20ක වගේ ලාභාංශිකයක් තියාගන්නවා. මේ අසීමාන්විත ලාභාංශිකයට එරෙහිවීම ඇත්තටම අපි සියලු දෙනාගේම යුතුකමක් කියලා හිතනවා.